අප ඔබ වෙත රැගෙන එන ලෝක වාර්තාවයි දැන් මේ මොහොතේ ගෙන එන්නේ. අප ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා වෙනදා අප ලබා දෙන පණිවිඩය කිසිදු දුරකථන අංකයක් අප ලබා දෙන්නේ නැත. ඔබට යම් ආකාරයේ ව්‍යාජ දුරකථන අංක ලබා දෙන්නේ නම් ඒවට කිසිදු ආකාරයකින් ප්‍රතිචාර නොදක්වන්න Voice Tube of People කිසිම ආකාරයකින් දුරකථන අංක ඔබට ලබා දෙන්නේ නැත. ඒ නිසා ව්‍යාජ ආකාරයේ හදා ගන්නා ගිණුම් වලින් ලබා දෙන්නා දුරකථන ඇමතුම් වලට දුරකථන ඇමතුම් ලබා දී නොරවටින්න කියන ඉල්ලීමත් එක්ක අද දවසේදී ලෝක පුවත් වාර්තාවටයි අප අවධානය යොමු කරන්නේ. මේ වන විට දීර්ඝ කාලයකට පසුව විවෘත වුණු සැලුන් එවැගේම බාබර් ෂොප් සඳහා මේ වන විට අවශ්‍ය කරන නිර්දේශ කුවේට් පාලන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ ප්‍රකාශයට පත් කරන අතර අගෝස්තු 18 වනදා සිට සැලුන් විවෘත වීමට නියමිතයි. ඔවුන් විසින් කෙටුම්පත් කර ඇති ක්‍රියාවලිය අතර විවිධාකාරයේ වැඩපිළිවෙල රසක් මෙහිදී යෝජනා කර තිබෙනවා. ඒ අනුව මෙහි විශේෂයෙන් ප්‍රකාශ කර තිනවා ෆේස් ස්ක්‍රබ්, රබින්, ඩේලින් අයිබ්‍රෝස්, ඇප්ලයින් මේකප්, මොරොක්කෝන් ඇන්ඩ් ටර්කිෂ් බාත් ප්‍රොහිබිටඩ් අලොං විත් ද ජකුසි ඇන්ඩ් සවුනා. සවුනා ඇන්ඩ් මසාජ් විල් කන්ටිනියු අන්ටිල් ෆර්දර් නෝටිස්. මේ වෙන වෙට තහනම් කර තියෙනවා විශේෂයෙන් උන් ප්‍රකාශ කරන ෆේස් ස්ක්‍රබ් එක, රබින්, අයිබ්‍රෝස් ගලවන එක, ඒ වගේම ඇප්ලයින් මේකප්, මොරොක්කෝන් ඇන්ඩ් ටර්කිෂ් බාත්, ඒ වගේම ජකුසි, සවුනා මේ දේවල් ඔබට තහනම් කර තිබෙනවා. කිසිදු ආකාරයකින් මේ දේවල් ක්‍රියාත්මක වන්නට බෑ. ඒ වගේම සෑම උපකරණයක්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට විෂබීජාණු හරණය කර පාවිච්චි කළ යුතු අතර පාරිභෝගිකයා විසින් ඒප්‍රන් කස්ටමර් ෂුඩ් වෙයාද ඒප්‍රන් බයි හිම්සෙල් ඒප්‍රන් එක ඇඳ ගන්නත් ඕන ඔබ විසින්මයි කියන දේ අද දවස වෙන විට කුවේට් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති ගයිඩ්ලයින්ස් සැලුන් සහ බාබර්ෂොප් සඳහා ලබා දී ඇති ගයිඩ්ලයින්ස් වලින් ප්‍රකාශයට පත් කර තිබෙනවා කියන කාරණය බොහොම පැහැදිලිව අපි ඔබ වෙත මතක් කරන්නට සූදානම්. ඒත් එක්කම අප ඊයේ දවසේදීත් මේ ප්‍රවෘත්ති විශේෂයෙන් ගෙනාවා. ඒ තමයි මේ වන විට දෛනිකව ඉන්දියානුවන් කුවේට් රාජ්‍යෙන් පිටව යාම පැහැදිලි ලෙසම වැඩි වී තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මේ වෙද්දි ගුවන් සමාගම් අතර යම් ආකාරයෙන් තරපුමක් ඇති කිරීම දක්වා මේ ඉතාමත් වැඩි තැනකට ගමන් කර තිබෙනවා. ඉන්දියා began to evacuate 1000 citizens per day for Kuwait as per the air bubble agreement with Kuwait. The evacuation flight began from yesterday for those who wish to return back to the India. ඉන්දියාව සඳහා පිටත් යාම සඳහා සූදානම් වන පිරිස සඳහා දෛනිකව දහස බැගින් පිටමන් කිරීමට මේ වන විට සූදානම් වෙනවා. විශේෂයෙන් දැන් මේ වෙද්දි පිටත් යාම දවසකට 2500 දක්වා ඉහළ ගොස් ඇති බව තමයි ප්‍රකාශ කරන්නේ. මේ වන විටම තදබද දෛනිකව ඉන්දියාව බලා පිටත් යන පිරිස සඳහා ගුවන් යානා යෙදවීමට ඉන්දියාව සහ කුවේට් රාජ්‍ය මේ විදිහට සූදානම් වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් එක්ක සංසන්දනය කර බලන විටදී ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි පැහැදිලිවම අගය කළ යුතුයි. කොරෝනා දැඩි ලෙස ව්‍යාප්තියක් පවතින මොහොතකදී ඔන් කුවේට් රාජ්‍ය වැසියන් කෙරෙහි වැඩි බරපතලීමක් කරනවා. විශේෂයෙන් වන්දේ භාරත් ප්‍රොජෙක්ට් එක හරහා දෝ වේ සිදු කර තිබුණා. The agreement between two countries are that flights are intended to depart only and not for arrivals in compliance with the circular issued by the Directorate General Civil Aviation in advance to prevent the entry for foreigners into Kuwait 34 countries රටවල් 31කට පැමිණීම සීමා කළා. ඒ අනුව ඉන්දියාව විසිට පැමිණීම සිදු කරන්නට බෑ. ඉන්දියාව බලා පිටත් යාමට අදාළව මේ ආකාරයෙන් පහසුකම් සලසා තිබෙනවා. මේ වෙද්දි දෛනිකව 2500ක වැඩිවීමක් තිබෙනවා. ඒ අනුව ගෙවුණු දින කිහිපෙ day from 18 to 31st of the August which will implemented soon. මේ වෙද්දි 18 වෙනිදා සිට 31 වෙනිදා දක්වා තවදුරටත් පහසුකම් වැඩි කර ඔවුන්ට පිටත් වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දවසකට පිට වෙන පිරිස වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම මේ වෙද්දි රිසර්වේෂන්ස් මත පදනම් මේ සිදු කිරීමට නියමිතයි. කෝටා එක දහසක් තමයි දවසකට ඉන්ක්ලූඩින් 5 සීට්ස් ෆෝර් ලෝකල් එයාලයින් ඇන්ඩ් 5 සීට්ස් ෆෝර් ඉන්දියන් එයාලයින්ස්. දේශීය ගුවන් සමාගම් හරහා 500කුත් ඒ වගේම ඉන්දියන් එයාලයින්ස් ස
අවස්ථාව ලබා දෙන්නට. ඒත් එක්කම අපි අද දවසේදී අවධානය යොමු කරන කුවේට් රාජ්‍යයේ ගෙවුණු පැය 24 හා සම්බන්ධයෙන් වාර්තා වන ආසාදිතීන් පිළිබඳ කතා කරන්නට. මේ වෙද්දී 699ක් ගෙවුණු පැය 24 දී ආසාදිතීන් වාර්තා වනවා මරණ 5ක්ද සහිතව. ඒ අනුව 699 අතරින් විශේෂයෙන්ම කොරෝනා ආසාදිතීන් සමස්තය 75185ක් බවට ඉහළ යන විට දී මරණ 5ත් සමගින් කුවේට් රාජ්‍යයේ මරණ සංඛ්‍යාව 494 දක්වා
දක්වා ඉහළ යනවා මේ වේද 115ක් දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබමින් සිටින අතර 552581ක් පරීක්ෂණ සිදු කර තිබෙනවා ගෙවුණු පැය 24 තුළදී 4570ක් පරීක්ෂණ සිදු කරන පැය 24 ඇතුළතදී මේ අනුව 641ක් ගෙවුණු පැය 24 දී සුවය ලබා තිබෙනවා 66740ක් මේ වන විට සුවය ලබා තිබෙනවා කෙසේ වෙතත් කුවේට් රාජ්‍යයේ මේ වන විට කෙමින් 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 පියවර පියවර වශයෙන් යම් ආකාරයෙන් යහපත් තැනකට ගමන් කරමින් සිටින බව තමයි කුවේට් සෞඛ්‍ය බලධාරීන්ගේ මතය බවට පත්ව තිබෙන්නේ. ඒත් එක්කම තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් බවට පත් වන කුවේට්හි වෛද්‍යවරයෙකුගේ මිය යාම හා සම්බන්ධයෙන් ඒ අනුව එහි කියවෙන කාරණේ බවට පත් වන ඩොක්ටර් Awad Abdul Hamid was among medical professionals in the country anti-coronavirus battle. Coronavirus se paradime kriyavaliye vaidyavara devanta karyabharayak sidu kala. Ohu Egypt vaidyavare ohu miya yanawa Kuwait-hidi rohalakadi. Dr. Awad Abdul Hamid, an internal disease specialist, was among the doctors on the front line fighting against a highly infectious disease in Kuwait. Kuwait-hi dadi lesa rogiyathurunu COVID-19 rogiyinda prathikara kirima sandaha ohu nirantarayen katiyutu kala. Ohuta vayasa avurudu 50. Virus in the late may have while working in the Jabir Hospital allocated for the treating COVID-19 patient. Jabir Hospital ekak COVID-19 rogiyin sandahama wen kara thibune. Me rohaleedi thamai ohu prathikara karimin sitiye. Habai ohu meeta kalin suwa una. හැබැයි සුව වෙලා ඉන්පසු ඔහුට රෝහලෙන් ඩිස්චාර්ජ් වෙලා යනවා. නමුත් ඔහු එක්පාරම මිය යන්නට සිදු වෙනවා. බහු ගෙවුණු සිකුරාදා දවසේදී ඔහුගේ හුස්ම ගැනීම අපහසුතාවයත් එක්ක ඔහු යලි රෝහලකට වෙනවා. නමුත් ඒත් එක්කම ඔහු යලි ජීවිතක්ෂයටපත් වීම සිදු වෙලා තිබෙනවා. මරණ පරීක්ෂණ තුලින් සිදු කර තිබෙනවායන් මේ වෙද්දී ඔවුන් හඳුනාගෙන තිබෙනවා. මොකද්ද මේකට හේතුව? ඒ අනුව ඔවුන් හඳුනා ගන්නවා යලිත් වතාවක් ඔහුගේ ස්ටැබ්ලිෂ් ඉෆ් හී හැඩ් කෝඩ් ද වෛරස් අගේන්. වෛරසයේ යලිත් වතාවක් ඔහුගේ සිරුර තුළ සක්‍රිය වී තිබෙනවා. පෝස්ට් මෝර්ටම් examination is being conducted on his body to determine the exact cause for the death and establish if he had caught the virus again they added on prakash ganna karayata suwa unath virus ya yalit patawak sakriya wima mata tamai ohu me aakarayen jeevithakshayata patthune kiyana darne me ithamath kathabahata lak kaliyutu maatrukawak bawata patthunawa suwa vela nivasata gihilla idith yalit virus ya sakriya vela ඇයි ඒ විදිහට මිය ගියේ කියන දේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒත් එක්කම අද දවසේදී විශේෂම කුවේට් රාජ්‍යයේ විදෙස් කුවේට් will allow foreigners who are closely related to Kuwait to enter the country even if they have 31 countries from which flights are currently banned. කුවේට් මේ වෙද්දී සංචාරකයන්ට ඉඩ වෙන් කර තිබෙනවා. who are closely related to Kuwait කුවේට් ජාතිකයන්ට ඉතාමත් සමීපතමයින්ට මේ වන විට අවස්ථාව සලසා දීනවා යලිත් කුවේට් රාජ්‍යයට පැමිණීමට මුල් මාසයේ මුලදී ඔවුන් ප්‍රකාශ කළ රටවල් 31කින් සංචාරකයන්ට හයි රිස්ක් රටවල් 31කින් පැමිණීම తాවකාලිකව නතර කර තිබෙනවා කියලා කොහොම වුණත් එයාලයින්ස් ඔපරේටින් ද කුවේට් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් ආර් ඩිරෙක්ටඩ් ටු ද ලව් එන්ට්‍රි ඔෆ් නන් කුවේටි පැසෙන්ජර්ස් who have first degree relations with the Kuwaiti such a citizen as a further mother husband wife and children among from 31 countries ekeni piya innawa nan amma innawa nan swami purusha innawa nan birinda innawa nan ratawal 31 ka me athulata unath itamath samipathameinda pamanak mema ratata athulwimata hakiyawa thibenawa kiyana karane prakasha kara thibenawa oun ratawal 31 unath ounata pahadiliyema athulathwime hakiyawa pawathinawa etenin pasu api avadahana yomu karana saudi rajyayata विशेष प्रकाशन पत्थर
Women's gyms in Saudi Arabia closed for failing to comply with preventive measures. Labadi ati saukya nirdeshawal danuwa kriyaatmaka wimata nohakiyawa nisa kaanthawan sandaha unu sharira suwatha madhyasthana wasadama thibenawa. Municipal authority in Saudi Holy City of Makkah have shut down women's gym for failing to comply with preventive protocols against coronavirus. Shuddha Makkah nagare pavatinna usiyaluma gym thamai me vidihata wasadama thibenne. E wagema unge facilities, e wagema un labadi ati kaarana me siyalu deeth ekka pehada ප්‍රශ්නකිනෝ අල්ශාවික්කියා ප්‍රදේශයේ තිබුණා වූ ජිම් එකක් අවශ්‍ය කරන ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක කළොයි මස දඩපණවා වුන් මේ වෙද්දි වසා දැමීමට තීරණය කර තිබෙනවා කියන කාරණේත් අද දවසේදී වාර්තා කරනවා විශේෂ ඉන්ෆෙක්ෂන් සෝස් ඔෆ් ඕල් ෆීමේල් ඉන්ස්ටිටියුෂන් will be intensified to ensure that their commitment to apply all rules කාන්තාවන් හා සම්බන්ධයෙන් උණු සියලුම ආයතන පිළිබඳ මේ වන විට දැඩි පරීක්ෂාවක් සිදු කරමින් පවතිනවා ඒවා කොරෝනා වෛරසයට අදාළ වුණු ප්‍රතිපත්ති අනුගමනය කරනවාද යන්න පිළිබඳ සුවා බලන්නට සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි ආයතන 133ක් මේ වෙද්දි වසා දමන්නට තීරණය කර තිබෙනවා ඔවුන් සෞඛ්‍ය නිර්දේශ කඩකිරීමත් එක්ක ජෙඩා ෂොප්ස් 130 ජෙඩා ෂොප්ස් over the past 72 hours for breaking COVID-19 protocols මේ විදිහට හැම තැනකම සෞදි හොයා බලනවා කුමන කුමන තැන්වලද මේ නීති රීති කඩ කරන්න කියලා ඒ කඩ කිරීමත් එක්ක දඩ මුදල් සහිතව ආයතන වසා දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා ඒක තමයි බිය යුත්තේ ශ්‍රී ලංකා වාසී අපිට කොරෝනා අමතක වී ගිය නමුත් ලෝකයේ බොහෝ රාජ්‍යයන් යලිත්වතාවක් වසංගතයේ සක්‍ර වීමේ අවදානමට මක් වූ තිබෙනවා ඒ නිසා තමයි ඔවුන් මේ ආකාරයෙන් යලි යලිත් සුවා බලමින් මේ අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන්නේ අපි යන ඕමාන් රාජ්‍යයට මෙයන් ඕමාන් රාජ්‍යයේ මේ වෙන විට වාර්තා වන තොරතුරු තමයි ඕමාන් පුරවැසියෙක් වසරක සිර දඬුවමකට යටත් කර තිබෙනවා COVID-19 ඇඳිරි නීතිය කාලවකවානුව තුළදී නීති කඩකිරීම නිසා. ඒ නිසා අපි ඔබට දැනුම් දෙන්නේ මෙහි බරපතලතාවය කොතරම්ද යන්න බොහොම පැහැදිලිව හඳුනා ගන්න. බීමත්ව ඇඳිරි නීති අවස්ථාවේදී ඔහු විසින් රියපදවා තිබීම මත තමයි ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඕමානි කෝට් has sentenced a citizen to 1 year in prison on charges of violating curfew imposed to curb the spread of the new coronavirus. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වුණු නීති රීති ක්‍රියාත්මකව පවතින මොහොතකදී බීමත්ව රියදාමනය සඳහන් දෙන බසරක සිර දෙනුව කොහොට ලබා දෙන තිබෙනවා. ඕමාන්ස් Albatina North Governorate ordered the defendant to pay fine of 2000 Omani riyals. Omani riyal 2000ක දඩයක් නියම කර තිබෙනවා කියන එකත් වාර්තා කර තිබෙනවා. මාස 6කට රියදුරු බලපත්‍රය අවලංගු කර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් එක්ක තමයි අද දවසේදී ඕමානයේ සිදු වුණු මේ සිදුවීම අපි ඔබට ගෙනෙන්නේ. ඒ නිසා ඔබ හැමෝගෙන්ම අපි ඉල්ලන්නේ නීති කඩ කරන්න එපා. ශ්‍රී ලංකාව වගේ නෙමෙයි නීති කඩ කරපු සැනින් ඔබට ලැබෙන දඬුවම ඔබට හිතා ගන්නවත් බැරි තරම් දරුණු එකක් මේ වෙලාවේ ලෝකේ කොරෝනා කියන්නේ මිනිමරු ව්‍යාප්තියක් බවට පත් වෙනවා. 212ක් ගෙවුණු පැය 24 තුරදී ආසාදිතින් වාර්තාවේදී සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 82743ක් බවට පත් වෙනවා. මරණ 6ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියන එකත් වාර්තා කරද්දී මේ වෙද්දී ගෙවුණු පැය 24 තුරදී වාර්තා වන තත්ත්වවලට අනුකූලව 93.5 හයක් බවට පත් වෙලා තිබෙනවා අසුව වීමේ ප්‍රතිශතය අනුව සමස්ත සුව වුණු සංඛ්‍යාව 77427ක් බවට පත්වන්නේ 153ක් මේ වන විට දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලැබෙමින් සිටින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ එක්සත් අරාබි එමිර රාජ්‍යයට අවධානය යොමු කරන විටදී මේ වන විට අබුඩාබි රෙසිඩෙන්ට්ලට පුළුවන් එක්සත් අරාබි එමිර රාජ්‍යයට යලි පිවිසීමට මූලික අවසරයකින් තොරව යනුව විශේෂයෙන් අද දවසේදී වාර්තා කර තිබෙනවා The Federal Authority of Indian Citizenship and National Emergency Crisis and Disaster Management Authority have launched the second phase of UAE Resident Return Program. Then Devon Adhiyarata pæminna thibenawa. E anuwa Eksat Arabi Emirates Rajyaya thula pæviyawarin pæviyawarin wenna den Devani Adhiyare oun inne. E anuwa oun prakasha karana aakarayata Abu Dhabi hi padinchi karuwanta me weddi approval laba ganeeme awashyathawayak naha UAE capital ekata ennata. E anuwa ounata pæminime hakiyawa pawathinawa. Before booking tickets Abu Dhabi residents should visit UAEENTRY.ICA.GOV.AE කියන මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. එයාලගේ પાස්පෝර්ට් ඩීටේල්ස් එන්න ඕනේ. Emirates ID එක දෙන්න ඕනේ. ඒත් එක්කම ෂණික ඔවුන්ට අවස්ථාව වෙරිෆිකේෂන් එකත් එක්ක ඔවුන්ට පිට ඇතුළු වීමේ අවස්ථාව ලබා දීලා තිනවා. ඉතිහාඩ් ෆ්ලයිට් එක යනවා නම් අනිවාර්යම COVID-19 පරීක්ෂණ වාර්තාවත් සහිතව තමයි ඔබ පැමිණිය යුත්තේ කියන කාරණේ අද එක්සතර බෙමිර රාජ්‍ය පාර්ශවයෙන් අප වෙත වාර්තා කර තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි වාර්තා කර තිබෙනවා එක්සතර බෙමිර රාජ්‍ය පදිංචිකරුවන්ට
residents in India can fly back without permit. India ve sirina Exath Arab Emirates residents lata puluwan kisidu aakarein permit ekakin torawa yalith wathawak paminimata kiyana karane wartha kara thibeno ada dawaseedi Exath Arab Emirates ne wage me wenata thawat suwisheshi pravruttiyak bawata patwa thibeno gewunu dina kihipa de fire breaks out in Sharjah scrapyard साझा ही गिन्ना कहते हुए पिलमद वार्ता वनों नमूद किसी दुआ कारे तुआल भीम हां संबंध तोर तोर वार्ता बने नहीं अल साझा इंडस्ट्रियल एरिया के दिन तमाम मेगिन के निम्न सिद्ध होती बुने मेरे पैरात में वनिया कारे गिन के निम्न पिलमद वार्ता आवे थी बुना यानु अदब से दी वार्ता करती बिनो अल साझा इंडस्ट्रियल एरिया के में वन विट गिन के निम्न कहते हुए थी बिनो के नखार ने एक सतारा बेमिर राज्य ने लबिनो तोर तोर वन टानु यानु आप ऑस्ट्रेलिया वट मिला कटाव धान यो मुख्य ने विट दी ऑस्ट्रेलिया उपावती ने थापते नाम विक्टोरिया ही में वेदी मारना खतरक सह नवासा दिन तुन से तुना गेवन पैविसी वार्ता करती बनवा जनता वट थव दूरट දැනුම් දෙනවා අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නට කියන කාරණේ වික්ටෝරියා 303ක් ආසාදිතයි රෙස්ටුරන්ට් ඩිනර්ස් කන්සිඩර්ඩ් ක්ලෝස් කන්ටැක්ට්ස් ඉන් නෝත් සවුත් වේල්ස් නිව් සවුත් වේල්ස් ඒ අනුව මේ මේ රෙස්ටුරන්ට් වලින් තමයි ක්ලෝස් කන්ටැක්ට්ස් ඇති වෙලා තියෙනවා කියලා නිව් සවුත් වේල්ස් වල හඳුනාගෙන තිබෙනවා 7 new cases in New Zealand නව සීලන්තයේ නව ආසාදිතින් 7 දිනකු හඳුනා ගැනීම සිදු කර තිබෙනවා මේ වෙද්දි නව සීලන්තයේ පුදුමයට පත්ව තිබෙන්නේ කොහොමද වෛරසය යලි නව සීලන්තයට ආවේ मास तुनकट पास्ते किसी दु आकारे की नोदानु अद्भावे की कम्युनिटी स्प्रेड का सिद्ध उन्हें कोहोमद कोरोना वायरस एक ऑकलैंड में भी दिद्द लॉकडाउन ने कट गिन तीनों दिन एक से देखा कट पास्ते तमाय कोरोना वायरस आसादी तो को हम वन में भी दी बेवुन दवस की पैतृक ती दिन आवास आदमी तीस्ते ने को हाथुरा गाने टेसी दुए राते बिनो हंट इज ऑन फाइन टू सोर्स ऑफ द आउटब्रेक මේ ඇති වුණේ කොහොමද කියන කාරණය පිළිබඳ සුවා බැලීම දැන් ආරම්භ කර තිබෙනවා මේ අනුව විශේෂයෙන් උන් හඳුනා ගන්නවා ආසාදිතින් කවුරුන්ද මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයට ආකාරයෙන්ම ආසාදිතින් හඹායාම පිළිබඳ ඔවුන් දැන් මේ වෙද්දි කටයුතු කරමින් තියෙනවා could the virus have spread via freight යනුවෙන් ඔවුන් අවධානය යොමු කර තිබෙනවා it is theoretically possible but all indicators are it's not very likely says Donald Schaffer the food microbiologist Reuters University Rutgers University उन प्रकाश करना अत्तर में उनमें वेला विने प्रश्न का एक अर्थात माहित हुआ मैं वायरस से अतिवृन्य को हम देखने कारण है पहले बंद दें उन इन्हें प्रश्न आते का कैसे हो नवसिलांते याली अवधान में कटा पाता थी बिनो ऐनिसा मैं विद्य ऑकलैंड एम नेतम उन या अगन वाला लॉकडाउन करने का नेटों ये हिंदी नो ये थर मटर प्रश्न है बारापातल भी ऐति बावर था माई करूं तो आर्था बाने ऐनिसा कोरोना क्या ने कोई वेले को हम प्रहार या केल कराई देखिए ना दे वेले बंद अमुतु इनकी वेतु ने इतारा मसक्रिय था ना कहीं मैं विद्य सिटी ने इंडिया पहले बंद अवधान यम कराती इंडिया कोरोना वायरस डेथ टोल वर्णने भी थी बिनो मरण संख्या ब्रिटानिया अभिभव आई मीन ओन में इंडिया कोरोना वायरस डेथ टोल ओवरलुक ब्रिटानिया ब्रिटेन्स टू बिकम द फोर्थ हाईएस्ट इन द वर्ल्ड विद अनदर सिंगल डे रिकॉर्ड इंक्रीज द केस फ्राइडे ගෙවුණු සිකුරාදා වාර්තාවත් එක්ක ලෝකයේ තවත් ඉහළට පැමිණෙන ආසාදිත වාර්තා වීමත් එක්ක ඉන්දියා රිපෝර්ට් 1007 deaths in past 24 1007ක් මරණ ගෙවුණු පැය 24 තුළදී වාර්තා වනවා සමස්ත මරණ සංඛ්‍යාව 48040ක් බවට පත්වනවා එක්සත් අරාබි ඇමරිකා එක්සත් ජනපදය බ්‍රසීලිය මෙක්සිකෝ කියන රාජ්‍යන්වලට පිටුපසින් තමයි ඉන්දියාව 4 වන තැනට වැඩිම මරණ රාජ්‍ය වාර්තා පත්වලා තිබෙනවා more than 70% of people infected have recovered කුසේ වෙතත් සතුට හිතෙන කාරණේ තමයි ආසාදිතින්ගින් 70% ප්‍රමාණයක් ඉන්දියාවේ සුව වීමේ හැකියාවක් තියෙනවා කෙසේ හෝ ඉන්දියාව තුල බරපතල ආකාරයෙන් වෛරසයේ ව්‍යාප්ත වීමක් සිදු වෙමින් තිබෙනවා 1007ක් පැය 24 තුලදී මරණයට පත් වෙලා තිබෙනවා ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4යි ඔවුන්ගේ ජීවිත පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් පැන නැගීමෙන් තිබෙනවා ඒ වගේම තවත් කාරණයක් බවට පත් වුණා සවුත් කොරියා හි දකුණු කොරියාවෙන් 103ක් නව ආසාදිතින් වාර්තා වී තිබෙනවා ඔවුන්ගේ මේ කාල වකවානුව තුලදී වාර්තා වුණු වැඩිම දෛනික වාර්තා වීම බවට පත් වෙනවා මැතිවරණයෙන් පස්සේ දෙවැනි රැල්ලක් පිළිබඳ ඔවුන්ගේ යම් ආකාරයෙන් කතිකාවක් ඇති වෙලා තිබුණා මේ වාර්තා වෙච්ච සිදුවීම් අතරින් 83ක් නව ආසාදිතින් සියෝල් හරහා තමයි වාර්තා වෙ තිබෙන්නේ ඒ වගේම ඉන්ෆෙක්ෂන්ස් were also reported in Busan Busan වලින් තෝ ආසාදිත වාර්තා නැ ග්වන්ජු වලින් උත් උස්ලාන් උල්සාන් කියන ප්‍රදේශවල මේ සියල්ලගෙම ආසාදිතින් මේ වෙන විට වාර්තා වන තැනකට පත් වෙලා තිබෙනවා දකුණු කොරියාවේ ලෝකයේ යලිත් වතාවක් වසංගතයේ පැතිරිමින් පවතින කාලවකවානයක් නව සීලන්තයේ ඔක්ලන්ඩ් වල තියෙන ලොක්ඩවුන් එක තවත් දින 12කට දික් කර තිබෙනවා මේක තමයි ලෝකයේ තත්ත්වය ඒ නිසා ශ්‍රී ලංකා වාසී ඔබ සමගිනුත් ඉල්ලන්නේ කොරෝනා අවසන් නැහැ ඒක තාමත් ලෝකේ ක්‍රියාත්මකයි අපව subscribe කරන්න තවදුරටත් තොරතුරු ඔබට ගෙනෙනවා අපි කිසිදු දුරකථන අංකයක් ලබා දී නැහැ එවැනි දේවල් වලට කතා කර අමාරු වැටෙන්නට එපා අපි හැමෝම තවදුරටත් තොරතුරු සමගින් අප ඔබ